අයබෝවන් ඔබට සුබ දවසක් මගේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා මම අද ඔබ හමුවට ආවේ ඊට මීට ඉස්සෙල්ලා වීඩියෝ එකෙන් කරපු පාඩම ද්‍රව්‍ය බලහැඳීම පැස්ටල් වලින් වර්ණ කරන හැටි ඔබට කියලා දෙන්න වීඩියෝ එක එදා රූප සම්පින්දනය කරන හැටි කියලා දුන්නා ඒ විදිහට රූප සම්පින්දනය කරගන්න ඊට පස්සේ මේ විදිහට ඔබට පැස්ටල් වලින් වර්ණ දාන්න පුළුවන් ඒක කරන හැටි ඒක පියවරින් පියවර මම කියලා දෙනවා අවශ්‍ය තැන්වලදී මම වීඩියෝ එක පොඩ්ඩක් මම ඇඳීම නවත්තලා ඔබට විස්තර කරනවා එතකොට ඔබට පැහැදිලි වෙනවා අඳින ගමන් කියනට වැඩිය පොඩ්ඩක් ඇඳීම නවත්තලා මේ විස්තර ටික කියනවා ඊට පස්සේ ඉතින් එහෙම කඩින් කඩ කරන්න පියවරින් පියවර කරන්න බලාපොරොත්තු වෙනවා ඒක ඒ කළම මම මතක් කරනවා මගේ ඔන්ලයින් පාඩම් මාලාවක් යනවා ඒ ඔබට ඒකට ඔන්නම් සහභාගී වෙන්න පුළුවන් සෙනසුරාදා උදේ 9 ඉඳලා 11:00 වෙනකන් එක ක්ලාස් එකක් තියෙනවා 6 7 8 9 10 11 දරුවන්ට ඊළඟට මේ සෙනසුරාදා 3 ඉඳන් 5 වෙනකන් තවත් ක්ලාස් එකක් තියෙනවා ඒකත් 6 7 8 9 10 11 දරුවන්ට ඕකේ කලවමට ඔක්කොම ඉන්නවා නමුත් මම දරුවොත් එක්ක සම්බන්ධ වෙලා එයාලගේ වයස් මට්ටමේ පන්තියේ හැටියට වයස සීමාවේ හැටියට එයාලට අවශ්‍ය උපදෙස් දෙනවා ඔබට WhatsApp වලින් මේ අඳපු චිත්‍රය මට එවන්න පුළුවන් ඊට පස්සේ මම ඒකට ලකුණු ප්‍රදානයකුත් කරනවා ඊළඟට ඉරිදට තියෙනවා උසස් පෙළ දරුවන්ට සහ වැඩිහිටියන්ට චිත්‍ර අඳින පාඩම් මාලාව ඒක ඔබට සහභාගී වෙන්න පුළුවන් මගේ මේ ටෙලිෆෝන් නම්බර් එක කියන්නම් ඒකට මට ඒකට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකට මට කතා කරන්න එතකොට ඔබට ඒකට මම සම්බන්ධ වෙන විදිය කියන්න. සමහර කට්ටිය WhatsApp වලින් message එවලා තියෙනවා මේ විස්තර මෙහෙම සම්බන්ධ වෙන්නේ කොහොමද මාවත් add කරගන්නකෝ කියලා. ඉතින් ඒක add කරගන්න ඒකට මට විස්තර කියන්න පොඩ්ඩක් මගේ මෙන්න මේ number එකට කතා කරන්න. 0.741 81 86 02 741 81 86 ඔකට කතා කරපම් මම කියන්නම් ඒකේ මේ කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ඊළඟට මේ channel එක subscribe කරන්න ඒක කරන මට ශක්තියක් ඊළඟට ඔබ මේවට යාළුවන්ට share කරන්න යාළුවන්ට කියන්න එතකොට මේ channel එකෙන් වැඩි දෙනෙකුට ප්‍රයෝජන ගන්න පුළුවන් වීඩියෝ එක නම් බොවිසු අයන් වලින් වර්ණ කරනවා pastel වලින් වර්ණ කරලා ඊට පස්සේ පින්නනවා දැන් මේ බඩු ටිකේ මෙහා side එකට මේ පැත්ත side එකට අඳුර තියෙනවා මේ පැත්තේ side එකෙන් මේ පැත්තේ side එකෙන් ආලෝකය දෙනවා මෙහාට එතකොට අර ගෙඩියේ ආලෝකය වැටිලා තියෙනවා එතකොට ඒ අලිපේර ගෙඩියක් තියලා තියෙන්නේ ඒකේට ආලෝකය වැටෙනවා දිලිසෙන තැනක් තියෙනවා බෝතලේ දිලිසෙන තැන් තියෙනවා තසේ කොලේ ඉදිරියට නැමිලා තියෙනවා පෙට්ටියේ එක පැත්තක් අපිට පේන්නේ ඔය ඇන්ගල් එකෙන් බලන්නේ පෙට්ටියේ එක පැත්තක් අනිත් පැත්තෙන් චුට්ටයි පේන්නේ මේක තමයි දැන් පැස්ටල් වලින් වර්ණ කරන්න හදන පෙන්සිල් ඩ්‍රෝයින් එක අපි මේක දැන් ඉස්සෙල්ලාම පැස්ටල් වලින් වර්ණ කරමු ඊළඟ වීඩියෝ එක මම දියසායන් වලින් වර්ණ කරලා පෙන්නනවා. දැන් අපි මේ පිටිය පාට කරලා බලමු. ඉස්සෙල්ලා හරි අපි එළිය වැටෙන නිසා ලා කරනවා
ටික උඩින් සුදු ගාලා තමයි ලා කරන්නේ. මෙහි ඉහවනක් වැටෙන හන්දා අඳුරු කරනවා. ඒක උඩත් සුදු ගහලා තුනි කරගන්නවා පාට ටික. මේ බෝතලේ පාට කරන්න ඒක පාට කරනකොට අපි මේ එහා පැත්තේ පිටිය පාට ටිකක් පේනවා. ඒ නිසා අපි මෙහෙම අන්තන් එක දාගන්න. ඊට පස්සේ මේක සුදු ගානවා. මේ බෝතලේ මූලික කොටස පොඩි කැල්ලක් පේනවා.
මිහිල්ලඟ නිසා පිටිකක් මේක අඳු මිහිල්ලඟ අඳු තද පාටක් යොදනවා. හේවන දාගත්ත හැකි ෂැඩෝ එක බිමට වැටෙන තමයි මතු කරගන්න හොඳට පුළුවන් වෙන්නේ. මේ ගෙඩියෙම කියලා තියෙනවා හේවන වැටෙනවා මෙතන තදින් තමයි තද හේවනක් වැටෙනවා. මේ තියෙන පාට ඔක්කොම මේ ටිකක් මේක තියෙන තැඹිලි පාට එහෙම ගොඩක් ඒ පාටවල පසුබිමට ගොඩක් දාන්න ඕන. මේ අපි පාට කරමු පසු. උදු දාලා අපිට හදාගන්න පුළුවන් ඉතින්ටත් ඉලියක් වැටෙනවා
රූපවල එළිය පැත්තෙන් අපි පසුබිම අඳුරු කරනවා. හිවනක් වැටෙනවා කියලා එක අඳුරු කරනවා. මේකට තව ටිකක් තද අඳුරු කරන්න පුළුවන්. වර්ණ බැලන්සෙන් එකක් මේක ෂැඩෝ එක වැටෙනවා චුට්ටක් කන්ද පිහිම දැන් මේ හැරියෙන් අපිට තව චුට්ටක් අඳුරු කරන්න පුළුවන් මිල එල්ල ළඟ.
කළුපාට ටිකක් දාලා මේක හදාගන්න පුළුවන්ද? තව තව තද ඒවන දාන්න පුළුවන්. තමයි පේන්ටින් එක දැන් රව්ය ටික පසුබිම මම සුද ඉතුර වෙලා වගේ පේනවා. ඇයි ඒම මේක ටික රෆ් කොලයක්. ඒ නිසා ඒ සුද ඉතුර වෙලා වගේ පේන සුද ඉතුර වෙලා නෙමෙයි. ඒ පසුබිමටත් දැම්මේ මම ඒ කොලවල ඒ ද්‍රව්‍යවල තියෙන වර්ණ වලින්ම තමයි පසුබිම නිර්මාණය කළේ. නැත්තම් පසුබිම විතරක් දැම්මොත් රූප ටිකයි ද්‍රව්‍ය ටිකයි පසුබිම දෙකට කැඩෙනවා පේන්ටින් එක. ඒ නිසා විදිහට වර්ණකල ඔබටත් දැන් මේ වගේ රව්‍ය සමූහයක් කියලා මේ වගේ නිර්මාණයක් කරන්න